ආයුබෝවන් තෙරුවන් සරණයි. පිරිවෙන දහම් පාසල YouTube නාලිකාව මගින් සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ විෂයට අදාළ 10 වැනි ශ්‍රේණියේ පාඩම් සාකච්ඡා කරමින් සිටිමි. දෙවනි පාඩම නමදිමු අගයමු මහ සංගරුවනා කියන පාඩමට අදාළ ආගමික සේවාව මේ පාඩමේදී සාකච්ඡා කරයි. අවුරුදු 97ක් ජීවත් වෙලා ඉඳලා අපවත් වී වදාළ ගෞරවනීය හාමුදුරන් වහන්සේ නමකගේ ආදාහන පූජෝත්සවය සඳහා සකස් වුණු පත්‍රිකාවක් සම්බන්ධ කරගෙනයි මේ පාඩම සකස් වෙලා තියෙන්නේ. අපි පාඩමේ සඳහන් වෙන විදිහටම බලමු කොහොමද මේ පාඩම සකස් වෙන්නේ කියලා. පුරා වසර 97ක් ආයු ශ්‍රී වැළඳු අරලියතැන්න පුරාණ විහාරාධිපතිව වැඩ සිටි අතිගරු නායක මාහිමි පානෝ පසුගිය දා අපවත් වී වදාළහ. හාමුදුරුවන් වහන්සේ අපවත් වෙනවා අරලියතැන්න කියන පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති වහන්සේ විදිහටයි කටයුතු කරලා තිබෙන්නේ. එදා අප ගම්මානයේම කහ පැහැති දජ පතාකයන්ගෙන් පිරුණේ ගම්වැසියන්ගේ බලවත් සෝසුසුම් නැදී. මුළු ගම්මානයේම කහපාට පොඩි තමයි භික්ෂුන් වහන්සේ නමක් අපවත් වුණාට පස්සේ ප්‍රදර්ශනය කරන්නේ. මේ අරලියතැන්න කියන ගම්මානයේ පුරාම ගම්වාසීන්ගේ සෝසුසුම් මැදේ කහ කොඩි වලින් සැරසෙනවා. ගම්වැසි සියල්ලෝ ආදාහන පූජෝත්සවයට සැරසුණොයේ. ගමේ හිටපු සියලු දෙනාම ආදාහන පූජෝත්සවයට සම්බන්ධ වෙන්නට සූදානම් වෙනවා. ගහකොළ පවා මැලවේ කියා පෙනිය. ගහකොළ පවා මැලවිලා ගිහිල්ලා හිරු සැඟවී සිටියේය. සියක් වසරකට ආසන්න කාලයක් තුළ නාහිමියන් වැඩම නොකළ නිවහනක් ගම්මානයේ නොවීය. අවුරුදු 97ක් කියන්නේ තවත් අවුරුදු 3යි අවුරුදු 100කට. ඒ තරම් කාල සීමාවක් තුළ ඒ ගම තුළ වැඩ සිටිය ගෞරවනීය හාමුදුරුවන් වහන්සේ වැඩම නොකරපු නිවහනක් නොමැති බව සඳහන් කරනවා. දනට, බනට, අවමංගුලට, පිරිතට, දානි ගෙදරක්, ධර්ම දේශනාවක්, පිරිත් දේශනාවක්, අවමංගල අවස්ථාවක්, එන් මේ අවස්ථාවක් පැවතුනා නම් මේ හාමුදුරුවන් වහන්සේ වැඩම කරනවා. ඒ විතරක් නෙමෙයි, විහාරස්ථානයේද සියලු විහාරාංගයන්ගෙන් සම්පූර්ණ කොට ගොඩනැංවීමට දායක කාරකාදීන්ට මඟ පෙන්වන ලද්දේ මේ ගෞරවනීය හාමුදුරුවන් වහන්සේ. අරලියතැන්න ගම්මානයේ ගොවිතැනින් යැපෙන අහිංසක ගැමියන් ජීවත් වූ දුෂ්කර පෙදෙසකි. අරලියතැන්න කියන ගම්මානයේ ගොවිතැන් කරලා ජීවත් වෙන අහිංසක මිනිස්සු පිරිසක් ජීවත් වුණු ප්‍රදේශයක්. එම ගම්මානය තුළ පැවති දුෂ්කර බව සමනය කොට නව ජීවයක් ලබා දීමට නායකත්වය සැපයුවේ අපවත් වී වදාළ අප නායක මාහිමිපාණන් වහන්සේය. ඒ පැවතුණු දුෂ්කරතා සියල්ලක්ම මඟ හැරලා අලුතින් ජීවනෝපායන් ඇති කරලා නව ජීවියක් මේ ගම්මානයට ලබා දෙන්න කටයුතු කරලා තිබෙන්නේ මේ ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ. අරලියතැන්න විහාරස්ථානයේ නායක හාමුදුරුවෝ. එසේම උන්වහන්සේ ගමේ විදුහලේ විදුහල්පති හිමියන් ලෙසද වසර 30ක කාලයක් අනාගත පරපුර හැඩගැස්වීමෙහිලා අමිල මෙහෙයක් ඉටු කළ. අවුරුදු 30ක් දශක 3ක් උන්වහන්සේ අරලියතැන්න අරලියතැන්න ගමේ පැවතුණු පාසලේ විදුහල්පතින් වහන්සේ විදිහට කටයුතු කරනවා. මන්මාවත් ඉදි කිරීම, ඇලවේල සැකසීම, වැව පිළිසකර කිරීම, මාතෘ නිවාසයක් ගමට ලබා ගැනීම ආදී බොහෝ සමාජ සේවයන්හිද
නිරත වූ නායක හිමිපාණෝ හිමිපාණන් වහන්සේගේ මෙහෙය අගයමින් ආදාහන පූජෝත්සවයේදී දායක සභාව විසින් පත්‍රිකාවක් බෙදා දෙන ලදී. දායක සභාව මූලිකත්වය අරගන්නවා ගෞරවනීය හාමුදුරුවන් වහන්සේ නමක් අපවත් වෙච්ච අවස්ථාවේදී. ඉතින් මේ දායක සභාවේ මූලිකත්වයෙන් පත්‍රිකාවක් සකස් වෙනවා ආදාන පූජෝත්සවයේ නිමිත්තෙන්. සියලු දෙනාට මේ බෙදලා දුන්නු පත්‍රිකාව අරලියතැන්න මහවිදුහලේ වත්මන් විදුහල්පතිතුමා විසින් රචිත, එහි මෙසේ සඳහන් වේ. මේ පත්‍රිකාව සකස් කරලා තියෙන්නේ, පත්‍රිකාවේ තොරතුරු සටහන් කරලා තියෙන්නේ අරලියතැන්න මහවිදුහලේ වර්තමාන විදුහල්පතිතුමා. එතුමන් මෙන්න මේ විදිහට අපවත් වී වදාළ අරලියතැන්න විහාරස්ථානයේ විහාරාධිපතීන් වහන්සේ පිළිබඳව තොරතුරු සඳහන් කරනවා. විහාරාධිපති හිමි නමක, විදුහල්පති හිමි නමක සහ ගැමි ප්‍රජා නායකයෙකුද ලෙස ඉමහත් සේවයක් සිදු කළ නායක මාහිමියන් වහන්සේ වචනේ පරිසමාප්තාර්ථයෙන්ම සිල්වත් බුද්ධ පුත්‍රයෙකි. බුද්ධ පුත්‍රයෙක් කියන්නේ බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයන් වහන්සේ කියන අර්ථය. මුන්වහන්සේ විහාරාධිපති හිමි නමක්, විදුහල්පති හිමි නමක් විදිහටත්, ගැමි ප්‍රජා නායකයෙකු විදිහටත් කටයුතු කරපු, වචනේ පරිසමාප්තාර්ථයෙන් සිල්වත් වූ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් විදිහට සඳහන් කරනවා වර්තමාන අරලියතැන්න විදුහලේ විදුහල්පතිතුමා මේ අපවත් වුණ හාමුදුරුවෝ පිළිබඳ. ආගමික, සමාජික, අධ්‍යාපනික හා ජාතික මෙහෙවරක යෙදුණ උන්වහන්සේගේ චරිතය වත්මන් ගිහි පැවිදි දෙපාර්ශ්වයටම ආදර්ශ රසක් සපයන්නකි. උන්වහන්සේගේ චරිතය ගිහි පැවිදි කියන දෙපාර්ශ්වයටම විශාල ආදර්ශ රාශියක් සපයන චරිතයක් බවට පත් වෙනවා. සංසාරගත දුකින් මිදී නිවන් පසක් කරගනු පිණිස මිනිසාට මඟ පෙන්වනු ලබන්නේ මහා සංඝරත්නයේ විසිනි. සංසාරගත දුකෙන් මිදලා නිර්වාණය අවබෝධ කරගන්නට මඟ පෙන්වන්නේ ගෞරවනීය මහා සංඝරත්නය. බුදුරජාණන් වහන්සේ විසින් ස්වකීය ශ්‍රාවකයන් හඳුන්වන ලද්දේ භික්ඛු නාමයෙන්. තමන්ගේ ශ්‍රාවකීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ භික්ඛු කියන නාමයෙන්. ආර්ය ශ්‍රාවක භික්ෂු සමූහය, ආර්ය ශ්‍රාවක කියන නමක් පාවිච්චි වෙනවා. ආර්ය ශ්‍රාවක භික්ෂු සමූහය ඇතුළත් සමාජය සංඝ සමාජය හෙවත් භික්ෂු සමාජයයි. ආර්ය ශ්‍රාවක භික්ෂු සමූහය ඇතුළත් සමාජය සංඝ සමාජය හෙවත් භික්ෂු සමාජය කියලා හඳුන්වනවා. සමාජයේ පවතින එක් සමාජ කොට්ටාසයක් තමයි භික්ෂු සමාජය. ආර්ය ශ්‍රාවක භික්ෂු සමූහය තමයි මේ භික්ෂු සමාජයට ඇතුළත් වෙන්නේ. පස්වග තවුසන් මහණ වීමෙන් ඇරඹුණ එය අද දක්වාම අඛණ්ඩව නොනැසී පවතී. භික්ෂු සමාජය ආරම්භ වෙන්නේ පස්වග තවුසන්ගෙන්. කොණ්ඩඤ්ඤ වප්ප බද්දී මහා නාම අස්සජී කියන මේ භික්ෂුන් වහන්සේලාගෙන් ආරම්භ වෙච්ච ශාසනය අද දක්වාම භික්ෂු සමාජයේ විදිහට විනාශ නොවී පවතිනවා. දැනට ලොව පවතින පැරණිම පැවිදි සංවිධානයේ දෙමයයි. පැරණිම පැවිදි සංවිධානයේ බවට පත් වෙන්නේ භික්ෂු සමාජය. තමා නිර්වාණය අවබෝධ කර ගැනීම පිණිසත්, අන් අයට එම මඟ පෙන්වීම පිණිසත් තම ජීවිතයේ කැප කළ භික්ෂූන් වහන්සේලා අපට කිසි ලෙසකින්වත් අමතක කළ නොහැකිය. භික්ෂූන් වහන්සේලාගේ ආගමික ජීවිතය තුළ තමා නිර්වාණය අවබෝධ කර ගැනීම සහ අන් අයට නිවන් මාර්ගයේ පෙන්වීම කියන කාර්යයන් දෙක ඉතාමත් හොඳින් ඉටු කරනවා. භික්ෂූන් වහන්සේලා විසින් සමාජයේ වෙනුවෙන් ආගමානුකූලව සිදු කරන කාර්යයන් අතර තමන් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීම සඳහා කටයුතු කරනවා. ඊට අමතරව අනිත් අයට මේ නිර්වාණ මාර්ගයේ පෙන්වා දීලා දැහැමි ජීවිතයක් ගත කරන්නට යොමු කරනවා. සංඝ රත්නයේ වෙතින් ගිහියාට ඉටුවන මෙහෙය අපමණයි.
සංගරත්නයෙන් ගිහි සමාජය වෙනුවෙන් ඉෂ්ට වෙන කාර්ය භාර්ය ප්‍රමාණ කරන්නට බැහැ. මේට හොඳම නිදසුන වනුයේ අපේ නායක හිමිපාණන් වහන්සේ. මේ සඳහා හොඳම උදාහරණයක් බවට පත්වෙනවා මේ අපවත් වෙච්ච අරලිය තැන්න විහාරස්ථානයේ විහාරාධිපති ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ. බෞද්ධයෝ උපතේ සිට මරණය දක්වා සියලු සුවිශේෂ අවස්ථාවලදී සංඝරත්නයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරති. සියලුම බෞද්ධයන් උපතේ ඉඳලා මරණය දක්වා කාල සීමාව තුළ භික්ෂූන් වහන්සේලාගේ සංඝරත්නයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරගන්න. ගැබිණි මාතාවන්ට අඟුලිමාල පිරිත දේශනා කර ආශිර්වාද කිරීමේ පටන් දරුවාට නම් තැබීම, ඉඳුල් කටගෑම, ජන්මදින සැමරුම්, අකුරු කියවීම සිදු කළේ අප නායක හිමියන්ගේ මූලිකත්වයෙන්. අඟුලිමාල පිරිත් දේශනාව පවත්වලා ගර්භණී අවස්ථාවේ සිටින මෑණියන්ට ආශිර්වාද කරන තැන ඉඳලා නම් තැබීම, ඉඳුල් කටගෑම, ජන්මදිනය, උපන්දිනය සැමරීම, අකුරු කියවීම ආදී මේ සියලු දේම මහා සංඝරත්නය අතින් මේ නායක හාමුදුරන් වහන්සේ අතින් සිදු වෙනවා. විභාගවලට පෙනී සිටීම, රැකියාවට යාම, ආවාහ විවාහ වීම ඇතුළු ජීවිතයේ විවිධ වැදගත් අවස්ථාවන්හිදී ආශිර්වාද කිරීමත්, දානමය පින්කම්, පිරිත් පින්කම්, ධර්මදේශනා, බෝධි පූජා, ආසන්න ධර්මදේශනා. ආසන්න ධර්මදේශනා කියන්නේ මරණාසන්න අවස්ථාවට පත්වලා සිටිද්දී සිදු කරන ලබන දේශනා පැවැත්වීමත් නායක මාහිමිපාණන් වහන්සේ ඉටු කළේ මහත් කරුණා දයාවෙන්, මහත් වූ කරුණාවකින් සහ දයාවකින් තමයි කටයුතු සියල්ලක්ම සිදු කරන්නේ. අපේ ගමේ මංගල උත්සව අවස්ථාවන්හිදී බෞද්ධ චාරිත්‍ර සිදු කරනු ලැබුවේද නායක ස්වාමින් වහන්සේගේ මැදිහත් වීමෙන්. මංගල උත්සව අවස්ථාවලදී භික්ෂුන් වහන්සේලාගේ ආශිර්වාදය ලබා ගැනීම බෞද්ධ ජනතාවගේ සිරිතක් බවට පත් වෙලා තියෙනවා. ඇතැම් විට මංගල උත්සව සඳහා සුබ මුහුර්ත සකස් කිරීමද නායක මාහිමියන් අතින් සිදුවිය. නැකත් බලලා සුබ මොහොතක් සකස් කර දීමත් මේ නායක හාමුදුරුවන් වහන්සේලා අතින් සිදු වෙනව බොහෝ වෙලාවට. ආවාහ විවාහ මංගලෝත්සව දිනට පෙර දින බුද්ධ පූජා පවත්වා මහා සංඝරුවන වෙත දානීය පූජා කිරීමද වැදගත් බෞද්ධ චාරිත්‍රයේ. විවාහයට පළවෙනි දවසේ කලින් දවසේ බුද්ධ පූජාදී පවත්වලා භික්ෂුන් වහන්සේලාගේ ආශිර්වාදය ලබා ගැනීම සඳහා දානමානාදී පූජා කිරීමත් බෞද්ධ චාරිත්‍රයක් වෙලා තියෙනවා. එවැනි අවස්ථාවල සාර්ථක යුග දිවියක් ගත කිරීම උදෙසා අවවාද අනුශාසනා ලබා දී මේ අවස්ථාවලදී සාර්ථක යුග ජීවිතයක් ගත කිරීම සඳහා අවවාද අනුශාසනා ලබා දීම සිද්ධ කරනවා. ඊට අමතරව සෙත් පිරිත් දේශනා කිරීමද නායක මාහිමිපාණන් වහන්සේගෙන් සිදු වෙනවා. හාමුදුරුවන් වහන්සේලා අතින් සිදු වෙනවා. සෙත් පිරිත් දේශනාවන් පැවැත්වීම වගේම සාර්ථක යුග ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය අවවාද සහ අනුශාසනා විවාහයට මුලින් සිදු කරනු ලබන ආගමික චාරිත්‍ර අවස්ථාවන් වලදී සිදු කරනු ලබනවා. අවමංගල අවස්ථාවන්හිදී මහා සංඝරත්නය විසින් ආගමික වතාවත් සිදු කරනු ලැබුවේද නායක මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්. අවමංගල අවස්ථාවලදී මහා සංඝරත්නය විසින් ආගමික වතාවත් සිදු කරනවා. මේ නායක හාමුදුරන් වහන්සේගේ මූලිකත්වයෙන් ඒ අවමංගල අවස්ථාවලදී කටයුතු සිදු වෙනවා. මියගිය තැනැත්තා වෙනුවෙන් පින් පැමිණවීමට අමතරව දුකටපත් ඥාතීන්ට අනිත්‍ය, දුක්ඛ හා අනාත්ම යන ස්වභාවයන් පැහැදිලි කරමින් මියගියපු තැනැත්තා වෙනුවෙන් පින් අනුමෝදන් කිරීම එක අරමුණක් බවට පත් වෙනවා. ඊට අමතරව වියෝ දුක නිසා, මරණ දුක නිසා තමන් ඥාතිත්වයන් දරපු ඒ අය මේ ගියාම දුක, කනකාටු, ශෝකය දැනෙනු. ඒ දේවල් නැති කර ගැනීම සඳහා අනිත්‍ය, දුක්ඛ සහ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණ ධර්මතාවයට අනුව පවතින ලෝකයේ පිළිබඳව පැහැදිලි කරමින්
සාරගර්භ වූ අනුශාසනාවන් පැවැත්වීමට අපූරු කුසලතාවයක් දක්වනවා මේ නායක හාමුදුරුවන් වහන්සේලා. ඒ තුළින් පුද්ගලයාගේ දුක තුනී කරන්නට, දුක නැති කරන්නට කටයුතු කරනවා. අරලියතැන්න ගම්මානයේ වැසියෝ විවිධ අරමුණු පෙරදරි කරගෙන පින්කම් සංවිධානය කළහ. අරලියතැන්න ගම්මානයේ වැසියෝ වගේම අනිකුත් ගම්වාසීන් විවිධාකාරී පින්කම් සංවිධානය කරගන්නවා. ඒවා පන්සල, පාසල, නිවස හා රැකියා ස්ථානාදී කොමන ස්ථානයක පැවැත්වුවද මූලික සිරිත් විරිත්වල වෙනසක් සිදු නොවී, මූලික සිරිත් විරිත් වෙනසක් නැතිව පන්සල තුලත්, පාසල තුලත්, නිවස තුලත්, රැකියා ස්ථානවලත්, ආගමික වතාවත්, ආගමික කටයුතු සිද්ධ වෙනවා. සියල්ලෙහි උපදේශනය හා මඟ පෙන්වීම සිදු වූයේ නායක හිමිපාණන් වහන්සේගෙන්. නායක හාමුදුරුවන් වහන්සේගෙන් තමයි මේ සියලුම ආගමික වතාවත් පින්කම් සඳහා අවවාද අනුශාසනා ලැබෙන්නේ. පින්කම් මගින් බෞද්ධයා බලාපොරොත්තු විය යුත්තේ ලෝභ, දේශ, මෝහ යන අකුසල් මුල් ක්‍රමයෙන් තුනී කර ගැනීම බව උන්වහන්සේ ධර්මානුකූලව පෙන්වා දුන්හ. බෞද්ධයන් විසින් ආගමික වතාවත් සිදු කරන්නේ, පින්කම් සිදු කරන්නේ ලෝභ, දේශ, මෝහ කියන අකුසල මූලයන් ක්‍රමයෙන් තුනී කරගන්න. ඒ සඳහා තමයි පින්කම් කළ යුත්තේ කියලා මේ හාමුදුරු අනුශාසනා කරනවා. ලෝභය, ද්වේෂය සහ මෝහය කියන අකුසල මූලයන් තුනී කරගෙන නිර්වාණ අවබෝධයට අවශ්‍ය ගුණවත්කම් සිල්වත්කම් ඇති කරගන්නටයි පින්කම් සිදු කළ යුතු වෙන්නේ කියලා අනුශාසනා සිදු කරනවා. පින්කම් පිළිබඳ චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීම පවිත්‍රව, ක්‍රමවත්ව, සංවිධානාත්මකව දකින්නන් තුළ ශ්‍රද්ධාව උපදවමින් කටයුතු කිරීම වැනි බොහෝ දේ අපට හුරු පුරුදු වූයේ පන්සල ඇසුරු කිරීමෙනි. පින්කම් පිළිබඳව චාරිත්‍ර පවතිනවා, වාරිත්‍ර ඉටු කළ යුතු වෙනවා, පවිත්‍රතාවය පැවතිය යුතුයි, ක්‍රමවත් බව, සංවිධානාත්මක බව, දකින්නන් තුළ ශ්‍රද්ධාව උපදවන ආකාරයට පින්කම් සිදු කිරීම කියන මේ හැම දෙයක්ම පුද්ගලයෝ පින්දහම් සිද්ධ කරන අය පුරුදු වෙන්නේ විහාරස්ථානයේ, එහෙම නැත්නම් පන්සල ආශ්‍රය කරගෙන ගනිමින් පන්සල ඇසුරු කිරීම නිසා. කුමන අන්දමේ පින්කමකින්වත් උපදනා ශ්‍රද්ධාව, කරුණාව හා මෛත්‍රිය වැනි ප්‍රබල චිත්ත ශක්තියින් මිනිසා තුළ ජනිත කරවන බව නායක හිමියන් පෙන්වා දුන්නේ බුද්ධ කාලීන තොරතුරු මෙන්ම නූතන නිදසුන් දැසුරින්. පින්කම් කොල්යාකාරී පින්කමක් සිද්ධ කළත් උපදින්නා වූ ශ්‍රද්ධාව, කරුණාව හා මෛත්‍රිය වගේ ප්‍රබල චිත්ත ශක්ති මිනිසා තුළ ජනිත වෙනවා කියලා මේ හාමුදුරු, මේ නායක හාමුදුරු නිතරම අනුශාසනා කරනවා. පින්කම් සිද්ධ කිරීමේදී ශ්‍රද්ධාව ඇති වෙනවා, කරුණාව මෛත්‍රිය ඇති වෙනවා. ඒ කියන ශ්‍රද්ධාව, කරුණාව, මෛත්‍රිය කියන චිත්ත ශක්ති මිනිසාගේ සිත තුළ ජනිත වෙලා විශාල ශක්තියක් ජීවිතයන් තුළ ඇති වෙන බව මේ ගෞරවනීය හාමුදුරුව, නායක හාමුදුරුව ආගමනුකූල අංශයේ විදිහට ඔය විදිහේ විශාල කාර්යභාරයක් සිදු කරනු ලබනවා. ඉතින් ක්‍රියාකාරකම සංඝරත්නයෙන් සිදුවන ආගමික සේවාවන් තුනක් ලියන්න. සංඝරත්නයෙන් සිදුවන ආගමික සේවාවන් තුනක් ලියන්න කියන ක්‍රියාකාරකම ප්‍රශ්නේ ඔබට පුළුවන් පහතින් දැක්වන කමෙන්ට් සෙක්ෂන් එකේදී පිළිතුරු ඉදිරිපත් කරන්නට. අපි ඉක්මනින් බලාපොරොත්තු වෙනවා මේ කොටස් ආශ්‍රයෙන් බහුවර්ණ ප්‍රශ්න සහ ප්‍රශ්න සම්බන්ධ කරගෙන සාකච්ඡා කරන්නට. එතෙක් ඔබට පුළුවන් මේ සාකච්ඡා කරන්නට යෙදුණු විස්තර සම්බන්ධ කරගෙන පිළිතුරු ඉදිරිපත් කරන්නට. එහි වැරදි නිවැරදිතාවයන් පිළිබඳව ඔබට පුළුවන් සාකච්ඡා කරන්නට. ඔබේ අදහස් ඉදිරිපත් කරන්නට පුළුවන්කම තියෙනවා. සාමාන්‍ය පෙළ බුද්ධ ධර්ම විෂයට අදාළ 10 ශ්‍රේණි දෙවැනි පාඩමේ නවදිමු අගයමු මහසඟරුවනා කියන පාඩමට අදාළ භික්ෂුන් වහන්සේලා අතින් සිදුවන ආගමික සේවාවන් පිළිබඳවයි අපි සාකච්ඡා කළේ. ඊළඟට භික්ෂුන් වහන්සේලා අතින් සිදුවන සමාජීය මේ සේවාවන් පිළිබඳව
සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එසේනම් ඒ පාඩමෙන් හමුවීමේ බලාපොරොත්තුෙන් ඔබෙන් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්.